අද අපේ මව්බාස පාඩම තමයි කුළුබඩුවර්ග හඳුනා ගැනීම. එතකොට කුළුබඩු කියලා කියන්නේ මොනා දෙ කෙල එස්සෙලම හඳුනාගන්න ඕනෙපුතේ කුළුබඩු කියන්නේ ආහාර රසවත් කිරීමට යොදන දේවල්. හරිද දැන් අම්මා කුස්සේදී වයද්දී කෑමවලට දානුවනේ දෙකේ එක ජාති. අන්නේඒමට තමයි කුළුබඩුවර්ග කියන්න. ඒවා දාලා කෑම හැදුවම තමයි අපට කෑම රසවෙෙන්. ඉති ඒහින්දා ඕන වෙලාවක කුළුබඩු කියන්නේ මොනාදි කියෙ හොම ඕගුල කියන්න ඕනේ ආහාර රසගන්නවන්න යොද්ධන දේවල් කියලා. හරිද එතකොට පුතේ දැන් ඕගලන්ට අර කලින් අපි දාන්‍ය වර්ග හඳුනාගත්තා වගේ මේ කුළුබඩු හඳුනාගැනීම කරන්න ඕනේ. තකට දෙමං ඉස්සල්ම් ඕගලන්ට රූපමගින් කුළුබඩු හඳුන්වාදීම කරනවා. දැම් පුතාල මේ කුළුබඩු දැකලා ඇති. ඉතිං පුතාල දැකලා නැතිඒව තියෙනවා නං අද ඔහොඳට බලලා ඒ කුළුබඩුවර්ගේ හඳුනාගන්න නමින් හඳුනාගන්න මොනාදය කියලා හරිද දැම් බලන්න මේ තියෙන්නේ මේ බලන මේක තමයි කොත්තමල්ලි කියන්. හරිද කොත්තමල්ලි කියලා කියන් මේක කෑමවලට දානෝ මේවත් තම්බල බොනවා ඉතිං එකන බීමවලටත් ගන්නවා කෑමටත් දානවා බෙහෙත්වලටත් ගන්න මේකට කියන්නේෙ කොත් තමල්ි ඇට විදිහට තමයි තියෙන්. මේ තියෙන්නේ සූදුරු.දු ඔගොලොදම කාල ඇති අර පැණිරස කෑම වගේ කර බත් ඇටබත් ඇටවගේ පපුත්තේ සීණි බෝල වගේ ජාතියක් තියෙනවා. අන්න ඒවල ඇතුලි තියනයි සූදුරු තයි. මේ සූදුරු කෑමවලට කුඩු කරලා තමයි දාන්න. හරිද ඊළඟට, ඒ වගේම මේ අනිත්්‍යක මාදුරු මේකට මහදුරු කියලත් කියනවා. අර සූදුරුව එක හීනී දිගයි මාදුරුව එක ඒ වගේ මයි චුට්ටක් ඇටේ මහතට තියෙනවා. හරිද මේ හැම එකක්ම අමුවෙන් තියෙන දෙයක් මේ වේලල තමයි මේ අපිට මේ පින්තුරුවල තියනෙ වේලපුේ අපි දකින්නේ වේලල අපිට කඩවල්ලල ගන්න තියන වේලල පැකට් කරපුවා. සහරයවා කුඩුකරපුත් තියනවා. හරිද දැම් මේ බලන්න. කලු පාටට තියනෙ ගම්බිරිස්. හරිද ගම්බිරිස් මේවා සැරයි. හරි සැර වැඩියෙන් කණ්ඩෝනම් මේව යොදන්න ඕනේ. හරි ඊළඟට මේ චූටිමැට මොනාද කියල බලන් මෙරුන් පාටවාගෙන අබ හරි මේමට තමයි අබ කියන්. ඊළඟට මේ බලන්න මේක කියන උලුහාල් කියලාපුත්තේ. හරිද උලු හාල් ඊළඟට මේ තියන්නේ. මුු කරද මුංගු කියන කෑම රස මෙන්ම සුවඳත් එනෝම මේ කරද බංගුවලින් හරිද ඊළඟට මේක තමයි කරාබු නැටි හරිද කරාබු නැටි කියලා කියන්නේ ඒ වගේ කතම ඔය හැමැයි එකක්ම පුතේ බෙහෙත්වලටත් ගන්න හරිද බෙහෙත්වර්ගහ දන්නත් ඔය මේආකර්ද මුගු කරාබු නැටි මේ කියන තුනපා ගොඩක් කියව බෙත්වර්ගවලටත් ගන්න ඒව තියෙන ඊට පස්සේ මේ තියනෙ මොනදමි කෝටු කෝටුවගේ මේ මට කියන්නේ කුරුන්දු කියලා. දැකල ඇති නේද මේමට කියන්නේ කුරුදු කියලා. දැම් පුතේ අපි කෑම හද්දි මේවා වෙන්වෙන් වශයෙන් දාන අවස්ථාත් තියෙනවා. දැන් අපි උයද්දි අපේ තියෙනව නේදපුතේ අම්මල දානව තුන පහ කියල දානව ජාතියක් හරිද. එතකොට ඒ තුන්න පහ කියන එක හදන්න. මේ ඇටවර්ග ජාති කීපයක් එකතු කරගන්න. කොත්තමල් ලසූදු රුමාදුරු ඊළඟට කර්දමුංගු කරාබුනැටි කුරුන්දු. ඔය හැමේකෙම යොධන ප්‍රමාණවල් වැල වෙනශක්තියනවා ඕ ඔක්කෝ මේකට අරගෙන හොඳට බැදලා කුඩු කරාම තමයි අපට තුන පහ කියලේ. තේරුණාද. ඒ වගේ දැම් මේ අපි ආහාර රසවත් කිරීමට තමයි මේ සියලුම, කුල බඩුවර්ග යොදන්නන්නේ. දැන් පුතාල මේක රූපවලින්න මේ අඳුනාගත්තේ තෙරුණාද. දැං ඊළඟට තියනව පුතාලට මේවා අත්තට අරගෙන බලලා නිර්මාණයක් කරන්න. හරිද මේ නිර්මාණය පුතේ පුතාල කැමති විදිහකට කරන්න පුළන් පුතාලට පහසු ඔගොලන්ට ඕන විදිහකට කරගන්න පුළුවන්. ඒක ඊළඟට කුසිේ තියන්න පුලන් විදිහයට හදාගත්තත් කමක්නෑ. ැම් තාලට ஒන්නම් පුුවන් කැමති පාටක රිදිකෑල්ල කරගන. ඒ රෙදිකෑල්ලෙ ලස්සන මලක්වාගේන්දල පෙටිපහක මලක්වාගේෑන්ந்தල. මැ්දිින් රව්ම ඇරගෙන යපි පෙති පහේ මලාන්දිී නනේද. එතකොට පෙති පහට කුළු බඩුුවර්ගවේ ඇටවර්ගතියන ඒවතියෙන් ඒවලින් ඇටවර්ග තියන කුළු බඩුුවර්ග ැනකොත් තමල් ලිසුූ දුරුමා දුරු ගම්බිරිස් උලුවහා ලබ ඒවාගේඒවලින් ඒ මලේ පෙති අලවන්න පුළුවන්. ඒ කියන්න එක පෙත්තකට, ම්ඹිරි සැටාලවන. එක පෙත්තකට සූ දුරුව අලවන එක පැත්තකට මා දුරු අලවනවා. එකකට උළුහාල් ඒ විදිහට පෙති පහේ මෙහෙ මාලවල මැද්ද තියන එකටත් තෝගලන්ට පුළුවන් තවත් මොනහරි කුළු බඩුවර්ගයක් අලවන්. හිළඟට දැන් ඒ මලනි මලේ දෙැ නාරටියක් අපි ඉත්තක් වගේ හදදනවානන්ගේඒ හිත්තර අපිට ගන්න පුළුවන් මොනද මේ කුරුන්දුගන්න පුළුවන්. තේරුුණාද කුරුන්දුවලින් ඒක අලවන්න පුළුවන්. ඊළඟට ගහේ කොලයක් දානුවන්නන් අපිට කොලයක් කොලේක හැඩේට ඇඳලා. ඒක ඔන්න ඔ කරද මුගු කොළපාට වගේෙනතින් අන්න ඒ වගේවලින් අලවන්න පුළුවන්. ඔගොල කැමතිදිකට ඒහම අලවන්නක් පුළුවන් පුතේ මලක් විදිහයට. නැත්තං ඕගලන් තතාම චටි වැඩි නැත්තන් ඔයයි කුස්සේ තියෙන උපකරන තියෙන කුල් අතුල්පත්ත ඒ වගේ දේවල්වලින් ඒවගේවලට, ඇන්ඳලා එකඒකරටා ඇදලා මලක් හෝදැ අපික කුල්ල කියල කුල් අරගෙන කුල්ලේ ආන්දිනවාපි මක් මලක් අන්දිනෝ. නැත්තං කුල්ල පොඩි කොටුවලට වෙන් කරනවා. ඇතුේ ඇතුළ පැත්තමම් මේ කියන්නේ. හරිද. ඊට පස්සේ ඒකේ ඔය කුළු බඩුවලින් අල්ලාරලා, මේ බිත්තියේ එල්ලනවා අලස්සනට. එතකොට මේ කුසිේනේ කුසිේ බඩුවකම කුසිේ පාවිචි කරන බඩු තිය දැන් ඕගොලන්ට දෙම ඔය මල කර අඳින්නකි මේ අලවන්නකිවේ පපුොතේ අන්න ඒකත් පුළුවන් පුතාලට ඔන්නන් රාමුකර ලෙල්ලන්න පුළුවන් නැත්තං රෙද්දෙ උඩිනුී යටිනුයි ලිකහැලි දෙකක් රඳවලා, කැලැන්ඩය කෙල්ලෙනවාගේ එහෙමෙල්ලන්නක් පුළුවන්. හරිද දැන් පුතාලා රූපෝලිින් අඳුනාගෙන ඊළඟට කුළු බඩු අතට අරගෙන අඳනගන්න ඕනේ අත්තට අරගෙන අඳුනාගන්න ඕන හින්ද තමයි ටීච මේ වගේ නිර්මාණයක් ෝගලන්ට දෙන්නේ. තේරුුණද. එතකොට අනිවාරෙන්ම ඒ නිර්මාණය කරන්නත් ඕනයෝගොල්ලු. ඊට පස්සෙ පපුත්තේ අපේ මේ පොතේ වැඩේ පොඩ්ඩක් බලමුකු අලුත්පිටුවක මෙන්න මේ විදිහට, මාතෘකාව ලියනවා කුළු බඩු වර්ග කියල්. හරිද ඊට පස්සේ මාතෘකාවටී රග්ගහනවානේ ඊට පස පුතාලාර වද වගේම පේරූල් දෙකක් ඇර දෙකක් මාකරගෙන පහලට දැම්ම ටීචලියල තියන එක කුළ බඩුවර්ග. මොකද ටීචලියල තියනෙ කොත්තමල්ලි. හරිද දැම් පුතාලට පුළුවන් දැන්මම් පෙන්න්න ගුළු බඩුුවර්ග තියෙනන පහලට පුළුවන් ප්‍රමාණයක් කුළු බඩුුවර්ග ලියන්න තියෙන තේරුණාද දැන්මං පෙන්න්නපු කුළු බඩු අර්ගටික නැවත නැවත මේ විඩියෝ එකක බලන්න පුතේ තොකට ඔගලන්ට මතක්වෙනවා. ඊට පසේ කුළු බඩුුවර්ගටික පහලට ලියන්න ඕනි ඊළඟට මේ බලන්න අනිත් පිටුවපුතේ. ඒක කොටස් හයකට බෙදල තියෙනවවා. තේරුණාද ඒ හයේ පුතාලා ලස්සනට රව්මක් අඳන්න ඒ කොටුව ඇතුළේ රව්මක්න්දි. රව්ම ඇඳල පුතාල ඒවල කොත්ත මල්ලි එකක සූදුරු එකක අබබ එකක ඒවිදදියට කර්ද මුංගුව එකක කරාබුනෙට එක ඒවගේ පුතාල කෑමත්ති කුළු බඩුවර්ග හයක් මේ කොටු ගහල තියෙන පිටුවේ පුතාල හඳින්න ඕන. හරිද එතකොට පුතේ දැම් පොතේ වැඩේට තියෙන්නේ කුළු බඩුවර්ග නම් කිරීම හා ඇඳීම පමණයි. පුතාල කුළු බඩුවර්ග හඳුනා ගැනීමට අරනිර්මාණය කරන්න ඕන. හරිද එතකට පුතේ මේ කුුණුබඩුවර්ග හඳුනා ගැනීමේ පාඩම මෙතනින් අවසානයි පුතේ පුතාලට බුදුසරණ.